මගේ අප්පච්චි කියලා කියන්නේ සාමාන්‍ය සිනමා නිර්මාණයක් තෝරා ගැනීමේදී පුදුම විදිහට දේවල් සලකලා බලලා හරිම අමාරුවෙන් තමයි ඔහු නිර්මාණයක් තෝරා ගන්නේ. මගේ අප්පච්චි මේ චිත්‍රපටයේ වෙනුවෙන් සූදානම් වෙච්ච හැටි. මම හිතන්නේ මාස 6ක විතර කාලයක් තිස්සේ මේ චරිතය හොඳින් ස්ටඩි කරලා පිටපත බලලා ඔහු මගේ අයියත් එක්ක හැම එකතු වෙලා මේ ඔහුගේ කාය වර්ධනය සම්බන්ධ වෙනම විදියට හිතන්න පටන් ගත්තා. පුදුම විදියට මහන්සි වුණා ඔහුගේ ශරීරය මේ චරිතය වෙනුවෙන් වෙනස් කරන්න, ඒ සමාරූපය වෙන්න පහසු වෙන ආකාරයට. නුවර පැත්තේ බංගලාවක නතර වෙලා මේ චිත්‍රපටිය හරි නිදහසේ කරපු චිත්‍රපටියක් කිය. හරි සුන්දුරු කාලයක්. ඉතින් මේ චිත්‍රපටයේ මේ සුනකයෙක් ඉන්නවා. ඒ සුනකයා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක්. සුදේශය අද මාත් එක්ක කතා කරනකොට ඔය කාරණාව කිව්වා. මගේ එක ෆ්‍රේම් එකක් එකක් එහෙම වෙනස් කරන්නත් හැදුවේ නෑ මල්ලි එකඟ වෙලා ඒක කරා කියලා. මගේ අප්පච්චි කියන දේක් තමයි නටන්න බැරි වුණාම පොළව ඇදයි කියන්න එපා. පොළව ඇදයි නම් පොළව උදැල්ලක් කරන් කපපන්. කපලා සමතලා කරන් නටපන්. මොකද උඹයි ඒ ගුඩු නටන්නේ. අවසානයේ උඹයි මිනිස්සු දකින්නේ. චිත්‍රපටිය අවසාන කරලත් හරි ආසාවෙන් හිටියේ මේ චිත්‍රපටිය බලන්න. මේ චිත්‍රපටිය ප්‍රයෝජන කාලී ඉවර වෙලා නිෂ්පාදන කාර්යයන් ඔක්කොම පෝස්ට් ප්‍රොඩක්ෂන් ඔක්කොම ඉවරලා මේක එළියට දාන්න තිබුණේ මීට අවුරුදු දෙකකටත් කලින්. ඒ සිනමා පටයක් තියාගෙන තමන් ආදරය කරන කෙනෙක් නැගිටිනකම් හරි ආදරෙන් සීරුවෙන් බලාගෙන ඉන්නවා කියලා කියන එක මොනතරම් ආදරණීය කාරණාවක්ද. මං ඇයියාවේ කියලා මොකද අප්පච්චිව ඔසවා තැබීමක් කරන්න හෝ ඒ නම ඉදිරියට ගෙනියමක් කරන්න නෙමෙයි අපි ඉන්නේ. මං අප්පච්චිගේ නම රකින්න විතරයි ඉන්නේ. සීරුම් දෙනාගෙන අවසරයි. අද මංගල්‍ය දවසක්. ඇත්තටම අද මේ චිත්‍රපටය එළි දකින දවස කියලා කියන්නේ මේක මගේ අප්පච්චිගේ මේ සිනමා හීන ලයිස්තුවේ එක හීනයක් සහරි මේ සම්දිස්ථානගත වන හීනයක්. මොකද ඔහු අවසානටම රංගනයෙන් දායක වුණු චිත්‍රපටය තමයි සීරුවෙන් කියන චිත්‍රපටය. ඉතින් ඒක නිසා අද දවසේදී මේ කතාව අප්පච්චි විසින් කරන්නට තිබුණු කතාවක් බව මට සුදේශ අයියා කිව්වා. මොකද මේ චිත්‍රපටය තුළ තමයි මේ මගේ අප්පච්චි සුදේශ අයියා මුලින්ම නිර්මාණකාරයේ හමු වෙන්නේ. ඒ ලැබපු අත්දැකීම ඒ ප්‍රයෝජන කාලයේ සිට ඒ ලැබපු අත්දැකීමත් එක්ක සුදේශයට සිහිනයක් තිබිලා තියෙනවා මේකේ මේ ප්‍රීමියර් එකේදී මගේ අප්පච්චි කතාවක් පවත්වයි කියලා. දැන් මට කරන්න පුළුවන් දේ තමයි මගේ අප්පච්චි වෙනුවෙන් සාක්ෂිකාරයක් වෙන එක. අද ඔහු පැමිණියා නම් මොන මොන වගේ දේවල් කියයිද කියලා ඔහු අපිත් එක්ක බෙදාගත් දේවල් එක්ක යම් යම් දේවල් එකතු කරගන්න එක මම මේ සූදානම් වුණු කතාවක් නෙමෙයි. නමුත් මම මගේ අත්දැකීම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න මේ චිත්‍රපටිය සම්බන්ධව මට මගේ අප්පච්චි බෙදාගත්ත දේවල්. මම හිතන්නේ මේ ඔයගොල්ලෝ දන්නවා මගේ අප්පච්චි කියලා කියන්නේ සාමාන්‍ය සිනමා නිර්මාණයක් තෝරා ගැනීමේදී පුදුම විදිහට දේවල් සලකලා බලලා හරිම අමාරුවෙන් තමයි ඔහු නිර්මාණයක් තෝරා ගන්න. ඒ නිසා තමයි ඔහුගේ මේ රංග කාර්යයේ කාලය කතරම් දිගු වුණත් ඔහු කරලා තියෙන නිර්මාණ ප්‍රමාණය ඒ තරම් විශාල නැහැ. මොකද ඔහු ඒ තරම් තෝරා බේරා ගැනීම සහිතව තමයි නිර්මාණයක් තෝරා ගන්න. සුදේශයත් එක්ක ඇති වෙච්ච කතා බහකදී ඔහු මට කිව්වා මල්ලි මේක මේ යක්ෂණ අයියා මේ පිටපතවත් කියවන්නේ නැතුවයි මේ නිර්මාණයට එකඟ වුණේ කියලා. ඉතින් මට මගේ අත්දැකීමත් එක්ක මට හිතෙනවා ඒකට හේතුවක් තිබුණා පැහැදිලිවම. එකක් තමයි මේ අප්පච්චිගෙන් පසු පරම්පරාවත් එක්ක වැඩ කරන්න යාට විශාල කැමැත්තක් ආසාවක් තිබෙනවා. එතකොට සුදේශ අයියාගේ ඉතිහාසය බලනකොට ඔහුගේ පියාගේ ආභාෂයේ සිටම ඔහුගේ පියාගේ නිර්මාණකාරයේ සිටම මේ සිනමාවේ 6-4 දැනගෙන තමයි මේ සිනමාවට පිවිසෙන්නේ. එතකොට ඔහුගේ පියාගේ නිර්මාණ ශාන්වලේ එක වෙලාවක සමාධ්‍යක්ෂණය කරනවා ඔහුගේ පියා සමග. ඔහුගේ නිර්මාණ ඔහු ප්‍රයෝජනය කරනවා. මෙහෙම ඉන්න අතරවාරේ මම දැන් 2019 හුස්ම චිත්‍රපටය ඔහු නිර්මාණය කරනකොට මගේ අප්පච්චිට ඒක හරි විශේෂ අවස්ථාවක් වුණා. ඒ සුදේශ වසන්ත පීරිස්ගේ ඒ වර්සටයිලිටි බව හඳුනා ගන්න. ඔහු එක ශානරයකට කොටුණු කෙනෙක් නෙමෙයි. ඔහුගේ තාම පුළුල් දැක්මක් තියෙන කෙනෙක්. ඕනෑම ශානරයක නිර්මාණයක් ඔහුට කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියන එක ඔහු හඳුනාගත්තා. ඔහු ඒක අගය කළා. එතකොට ඒකත් එක්ක වෙන්න ඕනේ අර පිටපතක් ඇසුරු කරන්නටත් කලින් නිර්මාණයට එකඟ වෙන්න තරම් ඔහු තුළ විශ්වාසයක් ඇති වුණේ ඔහු පිළිබඳව. සහාර මං කලින් කියපු කාරණාව තාත්තගේ ඉඳලම මේ සිනමාවේ 6-4 හොඳ හැටි දැනගෙන සිනමාවට ප්‍රවිෂ්ඨ වෙනකොට
ඒ අධ්‍යක්ෂවරයා කරන්නේ මේ එක්ස්පෙරිමන්ට් එකක් නෙමෙයි, ඔහු කරන්නේ නිර්මාණයක් බව ඔහුට ඇඟෙන්නට ඇති. ඒ නිසා වෙන්න ඇති. එතන සිට මම දැක්කා විශාල කාලයක් මගේ අප්පච්චි මේ චිත්‍රපටයේ වෙනුවෙන් සූදානම් වෙච්ච හැටි. මම හිතන්නේ මාස 6ක විතර කාලයක් තිස්සේ මේ චරිතය හොඳින් ස්ටඩි කරලා පිටපත බලලා ඔහු මගේ අයියත් එක්ක හැම එකතු වෙලා මේ ඔහුගේ කාය වර්ධනය සම්බන්ධ වෙනම විදියට හිතන්න පටන් ගත්තා. වෙනම ෆුඩ් චාට් හදාගත්තා, වර්කවුට් චාට් හදාගත්තා. පුදුම විදියට මහන්සි වුණා ඔහුගේ ශරීරය මේ චරිතය වෙනුවෙන් වෙනස් කරන්න, ඒ සමාරූපය වෙන්න පහසු වෙන ආකාරයට. ඒ වගේම තමයි චිත්‍රපටි කණ්ඩායමත් එකතු වෙලා මේ චරිතය ස්ටඩි කරන්න ඔහු විශාල කාලයක් ගත්තා. චිත්‍රපටිය ගැන කියනකොට සාමාන්‍යයෙන් අපි චිත්‍රපටයක් දානවානේ මේක ස්වතන්ත්‍රයක්ද, අනුවර්තනයක්ද, එහෙම නැත්නම් පරිවර්තනයක්ද කියලා. දැන් මෙම චිත්‍රපටිය අනුවර්තනයක් කියන ගණයට අපේ රටේ විචාරකයෝ දමාවේ. නමුත් මගේ අප්පච්චි මේ චිත්‍රපටයට ප්‍රතිනිර්මාණයක් යැයි කියූ බව මේ මෑතකදී මම දසුන් අයියත් එක්ක හම්බ වෙලා මේ චිත්‍රපටිය ගැන කතා කරමින් ඉදී ඔහු කිව්වා, අප්පච්චි දිගටම කිව්වා මේක අනුවර්තනයක් හෝ පරිවර්තනයක් නෙමෙයි, මේක ප්‍රතිනිර්මාණයක් කියලා. ඒකට හේතුවත් මම හිතන්නේ අප්පච්චි කතා කරපු ඇතම් කාරණාවල තිබුණා. මේ චිත්‍රපටයේ ඇතුලේ මේ චිත්‍රපටයේ යම්කිසි රාමුවක නව නිෂ්පාදනයක්, මේක ස්වතන්ත්‍රයක් තමයි, මේක අනුවර්තනයක් නෙමෙයි. එතකොට මේක ප්‍රතිනිර්මාණයක්. අපි නැවත නිර්මාණය කිරීම අධ්‍යක්ෂවරයාගේ රචනාව සහ අධ්‍යක්ෂණ ක්‍රමවේදය ඇතුලේ, ඒ වගේම රඟපාපු සෙසු නළුනිලි කැල සමග සාකච්ඡා කරලා හරි අපූරු වෙනස්ම අලුත්ම නිර්මාණයක් තමයි මේ චිත්‍රපටය තුළ නිර්මාණය වුණේ කියලා අප්පච්චිත් අපිත් එක්ක බෙදාගෙන තියෙනවා. සාමට දසුන් අය කියපු කතාවෙන් මේ වචනයෙන් මට හැඟී ගියා ඒක වෙන්න ඕන හේතුවේ කියලා. චිත්‍රපටයේ ප්‍රයෝජන කාලය පිළිබඳවත් විවිධ අදහස් අපිත් එක්ක බෙදාගෙන තියෙනවා. ඔය නුවර පැත්තේ බංගලාවක නතර වෙලා මේ චිත්‍රපටය හරි නිදහසේ කරපු චිත්‍රපටයක් කියලා. හරි සුන්දර කාලයක්. එතකොට දසුන් අයියලා, බුද්ධික අයියලා මේ සියලුම දෙනා සමග හරි ආදරෙන් ලෙන්ගතුකමින් මේ මුළු කණ්ඩායමත් සමගම තුෂාණි අක්කා කොහොමද ඒ වගේ බලා ගියාගත්තේ, රස රස කෑම හදලා දුන්නේ, ඔය කාරණා අප්පච්චි ගෙදරදී අපිත් එක්ක බෙදාගෙන තිබෙනවා. ඒ වගේම තමයි මේ පොලිස් හිල සුනකයෙක් ඉන්නවා මේ චිත්‍රපටේ. ඒ අත්දැකීම ගැනත් ඔහු අපිත් එක්ක කියලා කියනවා. මේ සාමාන්‍යයෙන් චිත්‍රපටයකට සත්වයෙක් යූස් කරනකොට ඒක ටිකක් අමාරු කාරණාවක්නේ. සාමාන්‍යයෙන් අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු හරි බයයි ඇත්ත සතුන්ව මේ චිත්‍රපටවලට යොදා ගන්න. මොකද ඇනිමල් කන්ට්‍රෝල් ගෙනල්ලා ඒක වෙනම ව්‍යාපෘතියක්. ඉතින් මේ චිත්‍රපටයේ මේ සුනකයෙක් ඉන්නවා. ඒ සුනකයා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක්. එතකොට ඒ චරිතය මම හිතන්නේ මේ ඩිස්නිලා ඒ වගේ මේ හැමෝම මම මේ කියන කාරණාවට එකඟ වෙයි. අපි අප්පච්චි අතර ගෙදරදී හුඟක් ඔය මේ සුනකයා පිළිබඳවත් කතා කරලා තියෙනවා. ට්‍රේන්ඩ් ඇත්තතම චිත්‍රපටයකට යොදාගත යුත්තේ මොන වගේ ඇනිමල් කන්ට්‍රෝල් එකක් තියෙන මේ ඔබීඩියන්ස් එකක් තියෙන සත්වයෙක්ද කියන එකට හොඳ උදාහරණයක් අප්පච්චිට හම්බෙලා අප්පච්චි හරි යාළු වෙලා තිබුණා. එයාත් එක්ක යාගනත් අපිත් එක්ක කියලා තියෙනවා. සුදේශයගේ අධ්‍යක්ෂණ ක්‍රමවේදය ගැන ඔහු කියලා තියෙනවා. කොහොමද සාකච්ඡා කරන්නේ, කොහොමද නළුවියන්ට ඉඩ දෙන්නේ, ඔවුන්ගේ පරිකල්පන එකතු කරන්නේ. එතකොට ඒ නිසා තමයි අප්පච්චි මේ නිර්මාණයේදී අප්පච්චිට මේ අන්ධ සොල්දාදුවෙක්, අන්ධ විශ්‍රාමික සොල්දාදුවෙක් රඟපාන්න ලැබුණාම ඔහුගේ පරිකල්පනය යහමින් මෙහෙවන්න අවශ්‍ය අවකාශය අප්පච්චිටත් ලැබෙන අතරේ අධ්‍යක්ෂතුමා කියන ඒ විධානය හෝ ඒ අධ්‍යක්ෂණයට අප්පච්චි ඒ පරම්පරා වේදයකින් තොරව අප්පච්චි කොච්චර ප්‍රවීණයෙක්ද ඒ කියන කාරණා සලකන්නේ නැතුව මේ නළුනිලි කණ්ඩායම එක විදිහට මුණ දුන්නා කියලත් ඔහු කියලා තියෙනවා. සුදේශය අද මාත් එක්ක කතා කරනකොටත් ඔය කාරණාව කිව්වා. මගේ එක ෆ්‍රේම් එකක් එකක් එහෙම වෙනස් කරන්නත් හැදුවේ නෑ මල්ලි එකඟ වෙලා ඒක කරා කියලා. ඉතින් එහෙම එකඟ වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. මගේ අප්පච්චි කියන දේ තමයි නටන්න බැරි වුණාම පොළවැදයි කියන්න එපා. පොළවැදයි නම් පොළව උදැල්ලක් කරන් කපපන්. කපලා සමතලා කරගෙන නටපන්. මොකද උඹයි ඒකට නටන්නේ. අවසානයේ උඹමයි මිනිස්සු දකින්නේ. ඉතින් ඇද නැති ඔලුවක් නටුවම තමයි ඉතින් එහෙම මේ මුකුත් කියලා නැත්තේ. නැත්තම් සුදේශය ඊට වඩා ගොඩාක් දේවල් මගේ අප්පච්චි චිත්‍රපටවලදී නිර්මාණවලදී යෝජනා කරනවා. අපි අහලා දැකලා තියෙනවා. මෙයා මැදිහත් වෙනවා එයාගේ හැටි. මේකෙදී යාට එකඟ වෙලා මේක කරගෙන යන්න ලැබිලා තියෙන්නේ මම හිතන්නේ බිම්බුළු කණ්ඩායමගේම එකම අරමුණක්, එකම ඉලක්කයක් සහ ඒ සොඳුරු බැඳීමක් එක්ක එයා එකඟ වුණු නිසා වෙන්න ඕනේ. චිත්‍රපටිය අවසන් කරලත් හරි ආසාවෙන් හිටියේ මේ චිත්‍රපටිය බලන්න. අප්පච්චි මොකද මේ චිත්‍රපටයේ යාගේ පෙනුමට එහෙම එයා හරි කැමති. සහ අර කලින් කියපු පරිකල්පනය සම්බන්ධව තව පුංචි කාරණාවක් එකතු කරන්න. අන්ධ සොල්දාදුවෙක් කියන චරිතය නළුවෙක්ට රඟපාන්නාට පස්සේ අපිට ඒ
අන්ධභාවය කියන එකේ හැඟීම් මොන වගේද කියලා එක්ස්පීරියන්ස් කරලා බලන්න විදිහක් නැහැ. ඇස් පියාගත්තහම පේන අඳුරත් ඇත්තටම ඔහුට පේන අඳුරද කියලා අපිට එහෙම හරියටම මේ නිරීක්ෂණය කරලා මේ නිගමනයකට එන්න බෑ. එතකොට පරිකල්පණය තමයි කරන්න වෙන්නේ. නළුවෙකුට සිද්ධ වෙනවා පරිකල්පණය කරන්න මම මගේ පසඳුරංගෙන් එක ඉන්ද්‍රියක් නැති කෙනෙක් නම් ඒ ඉන්ද්‍රිය තව ඉන්ද්‍රියක ශක්තියක් බවට පත් වෙනවා කියන කාරණාව ඔහු දැඩි ලෙස විශ්වාස කරා. මේ අපි කතාවට කියන්නේ ඇහැ කන වෙනවා කියලා. එතකොට මේ ඇහැ නැති වුණා නෙමෙයි ඇහැ කන වුණා. ඒ කියන්නේ අපේ තව ඉන්ද්‍රියක් ඒ ඇහෙන් කෙරෙන කාරණාවට පුරු වුණා, පුරුදු වුණා, කියන්නේ ඩිවලොප් වුණා කියන එක. මේ චරිතය කරද්දී අපච්චි මාත්‍රි බෙදාගත්ත තව දෙයක් තමයි යා ඒක පාවිච්චි කරා කියලා යාගේ පරිකල්පනයට බලද්දී ඔයගොල්ලන්ට තේරෙයි මම මොකද්ද කිව්වේ කියලා. අපි සමාජලාට මේ ඇහෙන් ඉලක්ක කරන දෙයක් කණෙන් ඉලක්ක කරන්න වෙන ඇක්ට් එකක් කවුරු හරි පරිකල්පනය කරනවා නම් ඉතින් ඒක මම මේ ඔහුගේ පුතා විදිහට නෙමෙයි මම මේ රංග කලාවේ ඉන්න කෙනෙක් විදිහට සහ ප්‍රේක්ෂකයෙක් විදිහට මම හිතනවා ඒක හරි අපූර්ව පරිකල්පනයක් කියලා. ඉතින් මෙන්න මේ වගේ ගොඩාක් කාරණා තිබුණා. මට මගේ කතාව ඉවර කරන්න මට විනාඩි 5ක් කතා කරන්න කියලා කිව්වේ. නමුත් මේ කතාව එතරම් දිග වෙන්න හේතුව තමයි ඒ තරම් මේ චිත්‍රපටයේ අපේ අපච්චිට විශේෂ වෙලා තියෙනවා. ඉතින් ඒකනේ මට මෙච්චර කාරණා තියෙන්නේ කතා කරන්න. මේ චිත්‍රපටය පිළිබඳව ගෙදරදී අයියා අක්කා මම අපේ අම්මා එක්ක අපච්චි ඕනෑ තරම් දේවල් කියලා තියෙනවා. ඒ නිසා මේ කතාව ඉවර වෙන්නේ නැහැ මම කරගෙන ගියොත්. මම ඒ නිසා මෙහෙම කියන්නම්. මේ චිත්‍රපටය ප්‍රයෝජන කාලේ ඉවර වෙලා නිෂ්පාදන කාර්යයන් ඔක්කොම පෝස්ට් ප්‍රොඩක්ෂන් ඔක්කොම ඉවරලා මේක එළියට දාන්න තිබුණේ මීට අවුරුදු දෙකකටත් කලින්. එහෙම අවස්ථාවක සුදේශයගේ මේ චිත්‍රපටය එළියට නොදා එක බලාපොරොත්තුවක් ඉෂ්ට වෙනකම් බලාගෙන හිටියා මේ චිත්‍රපටය තියාගෙන. හරිනම් මේ මංගල දර්ශනය මීට අවුරුදු දෙකකට කලින් සිද්ධ වෙන්න තිබ්බා. ඒ කාලේ වෙනකොට සියලු කටයුතු සූදානම්. ඔහු බලාපොරොත්තු වුණා මගේ අපච්චි හොස්පිටල් එකේ ඉන්නකොට අපි වගේම මගේ පවුලේ යන සියලු දෙනා සමග ඔහු බලාපොරොත්තු වුණා ඔහු සුවපත් වෙයි. ඔහු අවම වශයෙන් රෝද පුටුවකින් හරි අපි අතරට එයි කියන බලාපොරොත්තුව ඔහුගේ හිතේ තිබුණා. එවිතා තමයි මේ චිත්‍රපටය තියාගෙන බලාගෙන හිටියේ. කොච්චර වුණත් මේ සර්කිට් වල දාන්න ගියාට පස්සේ සිනමා පෝලිං වල වහලා ඇති ඒ කතන්දර මැද්දේ මේ සිනමා පටයක් තියාගෙන තමන් ආදරය කරන කෙනෙක් නැගිටිනකම් හරි ආදරෙන් සීරුවෙන් බලාගෙන ඉන්නවා කියලා කියන එක මොනතරම් ආදරණීය කාරණාවක්ද. මම ඒකට මගේ කෘතඥතාවය පළ කරනවා. හැබැයි අද දවසේ මේ චිත්‍රපටය එළියට එනවා මගේ අපච්චිට මේ චිත්‍රපටයේ මංගල දර්ශනය බලන්නට හැකි වෙන්නේ නැහැ. හැබැයි මම මේ කියපු සියලු වර්ණ ඇතුළේ තියෙන්නේ මේ නිර්මාණය හරි ආදරයෙන් සිද්ධ වෙච්ච නිර්මාණයක්. ඉතින් එහෙම ආදරය රැඳෙන තැනක කවුරුත් අහිමි වෙන්නේ නික්මෙන්නේ නැහැ. මේ ශාලාව ඇතුළේ මගේ අපච්චිත් මේ චිත්‍රපටය අද ඔයාලොත් එක්කම බලයි. මම අද ඔහුගේ සාක්ෂිකාරයෙක් වුණේ අද ඔහු නැති අඩුව පුරවන්න නෙමෙයි. මට ඒක කියන්න බෑ මං ඇයියාවේ කියලා. මොකද අපච්චි ඔසවා තැබීමක් කරන්න ඕ ඒ නම ඉදිරියට ගෙනියමක් කරන්න නෙමෙයි අපි ඉන්නේ. මං අපච්චිගේ නම රකින්න විතරයි ඉන්නේ. ඉතින් ඒක නිසා අපි අද ආදරෙන් මේ නිර්මාණය බලලා සන්තෝෂ වෙමු, සතුටු වෙමු, අගය කරමු. සහ මගේ අපච්චිගෙන් මේ නිෂ්පාදන කාලය විතරක් නෙමෙයි සාමාන්‍ය නළුවෙක් නිළියෙක් අත්සන් කරොත් චිත්‍රපටයකට මේ චිත්‍රපටයේ පබ්ලිසිටි වලට උදව්වක් ලැබෙන්න ඕනේ. මං අද ප්‍රතිඥා දෙනවා මේ චිත්‍රපටයේ මේ සිනමා ශාලා වලට දාපු දාසිට මේ ගලවන ගම්ම මගේ ව්‍යායාමය. මම මේ චිත්‍රපටයේ කොටස්කරුවෙක් බවට පත් වෙලා මේ චිත්‍රපටයේ කටයුතු වලට මගේ උපරිම දායකත්වයම ලබා දෙනවා. ඒක මම අපච්චි වෙනුවෙන් සහ මේ චිත්‍රපට කණ්ඩායම වෙනුවෙන් කරනවා. එහෙනම් බොහොම ස්තුතියි මට ඇහුම්කන් දුන්නට, මගේ අපච්චි වෙනුවෙන් ඇහුම්කන් දුන්නට. අපි චිත්‍රපටය බලමු. චිත්‍රපටයට මගේ සුභපැතුම්. බොහොම ස්තුතියි.